අයිබවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට කොවිඩ් වෛරසය ආසාදනීය වූ සංඛ්‍යාව 420 දක්වා ඉහළට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම යලි කැඳවීම සහ මහමැතිවරණය පැවැත්වීම පිළිබඳව පවතින සාකච්ඡාවලට ජනපතිගෙන් පිළිතුරු මුළු දිවයිනටම අද සහ හෙට ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රතිවෙන් දේශීය පුවත් මෙරට තුල කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ගත වූ පැය 24 තුල නව රෝගීන් 52ක් වාර්තා වීමත් සමගයි कोविड-19 वायरस से आसादने ऊ रोगीन 52 दिनों को पिलिबंद व कत ऊ पैविसी हातर तुला अनावरणीय विमान समग मिनटिन वार्ता पर समस्त आसादितिन संख्या व हार से विस्तार पा इहल किया ए अनुव में देखता हो रू रोगीन अतुरीन वैडिप रोगीन संख्या वक वार्ता ऊ ये ई ये दिने थे वैलिसर नाविक हमदा खंडोरे नाविक हमदा से ब्रुंटिस दिन को बंडार नायक मावत प्रदेश पदिंच करवन एकलोस दिन को रत्नपुर कुरुनागल बदुल महानुवर यान प्रदेश ने निवाड़ को स्त्री नाविक हमदा से ब्रुन पस्तिन को हा मरदान प्रदेश पदिंच गेमनिकान तापाक ये पासरूर मिट वार्ता ऊ रोगीन अतुरवन पपाई सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जा सिंह महता संधान कले එසේම වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබ්‍රිකාන්තාව රෝහල් ගත කරන අවස්ථාවේදීම ඇගේ කුසේ සිටි බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වූ නාවික හමුදා සෙබළුන් අතරින් කුරුණෑගල පොල්ගහවෙල උඩපොල ප්‍රදේශයේ පදිංචිව සිටි සෙබළාගේ පවුලේ සමාජිකයින් ඇතුළු ඔහු ඇසුරු කළ නිවාස 10කට අයත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ ස්වයන් නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඊයේ දින කටයුතු කළා වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කරමින් සිට ඉක්ුත් 16 සහ 20 වෙනි දිනයන්හි නිවාඩු ලබා නිවසට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු ඊයේ දින සිට දින 21ක් සොයන නිරෝධායනට ලක් කිරීමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිරතරයෙන් කටයුතු කර තිබෙනවා. පොළොන්නරුව හුදකලා ප්‍රදේශයක සංචාරය කරන ලද අනුරාධපුර බන්ධනාගාර නියාමකවරයෙකුද නිරෝධායනට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මෙතර ඊයේ දින කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සිදු කළ PCR පරීක්ෂණ 130ක් අතුරින් තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා. අද දිනේ රෝගීන් එක්කයිකු මේ වන විට වාර්තා වෙ තිබෙනවා. PCR පරීක්ෂණ ඊයේ කරනක 130ක් පරීක්ෂණ අතුරින් දැනට නිකුත් වෙලා තිබෙන ප්‍රතිඵල අනුව එක්කෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. එම අවුරුදු 12ක දැරියා. එම දැරියා IDH රෝහල වෙත යාමට දැන් කටයුතු සූදානම් කළ තිබෙනවා. අදාළ ආසාදිතයා අවුරුදු 12ක දැරියක් වන අතර ඇය IDH රෝහල වෙත ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගීනය අද දින විවෘත කෙරුණා. ඒ අනුව එහි තොග වෙළඳාම් කටයුතු අද අලුයම 3 සිට උදෑසන 8 දක්වා සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර නාවික හමුදා විසින් කොරෝනා වෛරසයේ රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ තුකයක් මහජන චීන සමූහාණ්ඩුව විසින් නාවික හමුදා වෙත පරිත්‍යාග කිරීම ඊ දින සිදු කෙරුණා. පවතින තත්ත්වය අනුව නියම කර ඇති දිනයට මැතිවරණයේ පැවැත්වීමට නොහැකි වූහොත් එය වෙනත් දිනයක පැවැත්වීම ගැටලුකාරී තත්ත්වයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහ සංඝරත්නය සමග පැවති ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී. අත් වශයෙන්ම නායමෝජන බාරගත්තයින් පස්සේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය තිබෙන දවස නියම කරන්නේ නැතුව කල්දම් මම හිතන්නේ ඒක ඒගොල්ලෝ තීරුම් අරගෙන නැවත රැස් වෙලා දිනයක් නියම කරා. අර මම නියම කර ජූනි 2ට වඩා එහා ජූනි 20 දා ව්‍යවස්ථාවේ කියනවා අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න ඕන මාස 3කට කලින්. මේ මාස 3 එන්නේ
ජූනි 2 වෙනිදා. එතකොට දැන් මේ අය නියම කරේ ජූනි 20 වෙනිදා. මම ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව ගත යුතු පියවර සෑම දෙයක්ම අරගෙන තියෙනවා. හැබැයි මට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වෙන්නේ නව පාර්ලිමේන්තුවක් පත් වෙලා තිබුණොත් විතරයි. එතකොට පැහැදිලිවම යම් අය මම නම කියන්න කැමති නෑ මේ අයගේ මූලිකත්වයෙන් මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා ප්‍රශ්නය මතු කරා. ඒ අයට අවශ්‍ය වුණේ ජූනි 2 වෙනිදාට පහුවට මේක කල් දාලා මෙතන විවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රටපත් කරන්න. එදාට මැතිවරණය තියන්න බැරි නම් අපිත් පිළිගන්න බොහොම අසීරු තත්ත්වයක් තියෙනවා. මේක මැතිවරණයක් තියන්න අවශ්‍යත් නැහැ. එදාට බැරි නම් ඊටත් පහුවෙලා මැතිවරණයක් තියලා නව පාර්ලිමේන්තුවක් තෝරාගත්තට පස්සේ අපිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අද සහ හෙට යන දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා උදැසන 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාත්‍යංශය ප්‍රකාශ කළේ. පසුගිය 20 වනදා සිට කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, කෑකල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 18 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක සඳහා රාත්‍රී 8 සිට උදැසන 5 දක්වා කාලය තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි රජය දැනුම් දී තිබුණේ. එමෙන්ම කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන්පිටවීම සියලු දිනාට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂි කාර්මික කටයුතු ආදී කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. මේ අතර ඇඳිරි නීතිය බලපෑවෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අල්විකර පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ව්‍යායාම සඳහා ඇවිදින මුවාවෙන් හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක යෙදුණු පුද්ගලෙක් අද උදැසන අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වුණා. මෙම සැකකරු අත්අඩංගුවටගෙන සිදු කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ සහ ඔහු පදිංචි නිවස අසල වළදමා තිබූ රුපියල් 360,000ක් වටිනා මත්කුඩු තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මේ අතර බදුල්ල ප්‍රදේශයේ පුද්ගලින් තිදෙනෙක් කුලි පදනම් මත ලබාගත් මෝටර රථයකින් රත්නපුරයට පැමිණ මත්කුඩු අලෙවිකරණ ස්ථානයකින් ඒවා ලබාගෙන බදුල්ල බලා පිටත්ව යාමේදී රත්නපුර කොට්ටාස දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල කොට්ටව කොඹල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ සුරාපදු මෙහෙයුම් ඒකකයේ සමත් වී තිබෙනවා. මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර් 155,000ක් පෙරණ ලද ස්ප්‍රීතු මිලිලීටර් 25,500ක් සමග ඒවා පෙරීමට යොදාගත් උපකරණ සුරාපදු නිලධාරින් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් මත්පැන් සහ භාණ්ඩවල වටිනාකම රුපියල් 110,000ක් පමණ වන බවයි සුරාපදු මෙහෙයුම් ඒකකයේ සඳහන් කර ඇත්තේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අවන්හලක වැඩි මිලට මත්පැන් අලෙවි කළ පුද්ගලින් දෙදෙනෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 104ක් වටිනා දේශීය මත්පැන් බෝතල් 66ක් සහ විදේශීය මත්පැන් බෝතල් 40ක් සමග අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ රජය අනුමත මත්පැන් ඉතා අධික මිලකට අලෙවි කරමින් සිටි සැකකරුවෙක් භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වර්තමානයේ පවතින වසංගත තත්ත්වය අනුතුරුව රට නැවතත් නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යාම තුළින් පමණක් ආර්ථිකය ගොඩනැගිය හැකි බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ලෝකිතාම බරපතල ලෝකයේ මේ වෙනකොට ලෝක ආහාර සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා දෙන අතිවිශාල ආහාර අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. මේ වෙන විට රටවල් 7ක 8කට රතු නිවේදන නිකුත් කරලා තිබෙනවා. අපේ කලාපේ නිපදවිය හැකි හැම දෙයක්ම පිටරටින් ගෙන්නන රටක්. මේ රට නැවත වතාවක් නිෂ්පාදන ආර්ථිකයකට යමින් මේ රට සක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියට මැදිහත් වීමෙන් සාමාන්‍ය ජනතාවට ආදායම් බෙදී යන ව්‍යුහයකට රට වෙනස් කර ගැනීමෙන් පමණයි අපට දිගු කාලීන
දේශපාලීන මේ කොරෝනා වසංගතයේ අවසාන වෙනවත් එක්කම උත්තර හොයන්න වෙන්නේ ඒ සඳහා අපට පරමාදර්ශී මග පෙන්වීමක් ඉතිහාසය දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු සිරිමා බණ්ඩාරනායක මැතිණිය ස්ටබ්ලිව් ආඩි බණ්ඩාරනායක මහතා ඉන්පසු අපේ පිවිච ආණ්ඩු 50 දශකයේ 70 දශකයේ අපට පෙන්වා දීලා තියෙනවා මේ රටේ නිපද විය හැකි හැම දෙයක්ම නිපදවපු යුගය වගා කළ හැකි හැම දෙයක්ම වගා කළ හැකි වගා කරන යුගයේ මගින් සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලක් ද අපිට මේක ලෝකයේ අද තියෙන ප්‍රධාන අර්බුදේ මම හිතන ලෝකයේ අනිත් සෑම රටක්ම මේ දිහාවට බලමින් තිබෙන්නේ ලෝකයේ අලුත් නව ලිබරල් වාදයට යන්න පුළුවන් දුර ගිහින් ඉවරයි කියලා මට හිතෙනවා ආණ්ඩුවගත් ඇතම් තීරණ හේතුවෙන් ජනතාව පීඩාවට පත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුව තරින් සැරේ ෂණික නූල්ස් වගේ ගන්න තීරණ තීන්දුව තුල වෙච්ච හානිය කොච්චරද කියලා අද මෙතනින්ද කියන්න බෑ මේක ගම් ඇතුළට බහැලා නගර ඇතුළට ගිහිල්ලා බහැලා ඒ ජනතාව විඳින වේදනාවන් අඳෝනාවන් ශෝකාලාපයන් පිළිබඳ පොඩි සමීක්ෂණයක් ආණ්ඩුව කරලා බලන්න රුපියල් 5000 දීමනාව නොලැබිලා මාස දෙකක් තුල්ලේ අඩු ගානේ කහට එකක් පොන්න පුළුවන් කමක් නැතුව වංකොස් ගැටයක් තම්බලා කාලා අලබතලයක් තම්බලා කාලා ජීවත් වෙච්ච මිනිස්සුත් ඉන්නවා ඒ මිනිස්සු ගැනත් හිතන්න ඕන කිසිම ජීවන වෘතියක් කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැහැ ඒ මයින්සක මිනිස්සු අද පෝලිංග අස්සලා ඩාමනියල් ධාරිවරයාට සමෘද්ධි සම්බන්ධන ධාරිවරයාට ඕන හැටියට එයාගේ අනසකට නතු කළා එයාගේ ඇනුම් බැරුම් අහගෙන විඳගෙන පෝලිංග අස්සේ ඇවිල්ලා දුක් විඳගෙන කරපු වේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය මේ රටේ ඉතාමත් පැහැදිලිව අපි දැක්ක පහුගිය දවස්වල ඒ නිසා අපි කියනවා අනේ ආණ්ඩු වින්න ගැත්තන්ට නිකන් සීතල කාමරවලට එලා ඉඳලාගෙන යම් කිසි කරුණු ප්‍රකාශ කළා තීන්දුව ගන්න අයට කියනවා කරුණා කළා සෙල්ලම් කරන්න එපා ජනතාවත් එක්ක විදෙස් ගත වී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පීඑල් නිශාන්ත මහතා ඉල්ලීමක් කර සිටිනවා. පානතුරු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද වෙනකොට මම හිතන්නේ මේ රටේ තියෙන තාමත්ම සාර්ථක වැඩපිළිවෙලත් එක්ක විදේශගත වෙලා ඉන්න හැම කෙනෙක්ම විදේශ රැකියාවල නියුතු ඒ අය ඉඳලා අවදානම් තත්වයක ඉන්න අවස්ථාවකදී මම හිතන්නේ ඒ සීළු දෙනා පිළිබඳවත් වැඩි අවධානය යොමු කරලා මේ රටට ගෙන්නගෙන ඒ ජීවිත සුරක්ෂා කරලා දෙන්න ඒ ජීවිත ටික ආරක්ෂා කරලා දෙන්න මම හිතන්නේ ජනාධිපතිවරයා හැටියට අගමැතිවරයා හැටියට මම හිතන්නේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා මේ රටේ විදේශගත ජනතාවගේ ආදරණීය දෙමව්පියන් ඥාතින් සීරු දෙනාම මං හිතන්නේ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මේ ශ්‍රී ලාංකීය ජනතාව විදේශගත වෙලා ඉන්නවනම් ඒ විදේශගත වෙලා ඉන්න හැම කෙනෙක්ම ලංකාවට නැවත පැමිණීමේ අවශ්‍යතාවයක් තියෙනවනම් ඒ අවශ්‍යතාවයේ තියෙන සෑම කෙනෙකුටම මේ අවස්ථාව ලබා දෙන්න කියන එක ඉල්ලා සිටිනවා මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා නොයෙක් විදි ආණ්ඩුවට කඩේ යන ආණ්ඩුවේ මස්කටු ලෙවකන ඇත්තෝ ගෙන්නලා මාධ්‍යයට ප්‍රකාශ කළා කොරෝනා තුලින් ලක්ෂ ගාණක් මැරුණත් කමක් නැහැ ආණ්ඩුව බලන්නේ ඡන්දේ තියලා තමන්ගේ තුනෙන් දෙක මං හිතනවා සම්පූර්ණ කරගෙන මේක ඒකාබති වියරුවෙන් කටයුතු කරන්න තමයි අවශ්‍ය වටා පිටාව සකස් කරගෙන යන්නේ ඊටාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊටාම පැහැදිලි පාර්ලිමේන්තුවක් විසිරුවාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තියෙන්නේ හදිසි අවස්ථාවක් හැටියට ජනාධිපතිවරයාට පමණක්මයි වෙන කිසි කෙනෙකුට විසිරුවපු පාර්ලිමේන්තුවක් తాවකාලිකව නැවත කැඳවන්න හැකියාවක් නැහැ මේ හදන්නේ ජනතාව නොමග යවලා ජනතාව තුල කුකුසක් ඇති කරලා මේ රටේ අස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා ගන්න උත්සාහයක් විතරයි හැබැයි ජනතාව මේ විපක්ෂයේ උත්සාහයන්ට රැවටෙන්නේ නැtei කියන එකයි තාම පැහැදිලි මේ தත්ත්වය තුල කිසිසේත්ම මේ මං හිතන්නේ යෝග්‍ය වෙන්නේ නැහැ ඡන්දයක් ප්‍රකාශයටපත් කිරීම. ඒක පවත්වන්න පුළුවන් තත්වයක් ඇති වේද කියලා හිතන්න බෑ. එවන් අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒ වචනේ කෙලසන්න අවස්ථාවක් සකස් කරගන්නවා නම් ඒක මහා භයානකයි කියන එක තමයි සඳහන් කරන්න වෙන්නේ. දැන් මම මගේ යෝජනාව නම් අනිකරම මේ වෙලාවේ ඡන්දයක් කියන ගැන කතා අමතක කරලා මේ මිනිස්සු ජීවත් කරන්න. පළවෙනි කාරණේ මිනිස්සු ජීවත් කරවීම. ටිකරු ජනාධිපතිතුමා තගමැත්තුමත් බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක් තියන්න නෙවෙයි. මොකද ඡන්දයක් තියෙන සිද්ධියට වඩා වැදගත් වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත සුරක්ෂා කරලා දෙන්නේ කොහොමද කියන එකට තමයි දැවැන්තම කාර්යභාරයේ මූලිකත්වයේ කරගලා මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. එහෙම කරගෙන යනකොට විපක්ෂයේ හැටියට සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට හැමදාම සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය තමයි ඉටු වෙන්නේ. හැම වෙලාවම රජයක් ගන්න ඕනම වැඩපිළිවෙලක් තියෙනවා නම් රජයේ විවේචනය කරන්න තමයි උත්සාහ ගන්නෙ. අපි කියනවා මේ මැතිවරණයේ කාර්යභාරය මැතිවරණ
කොමිසමට බාර දෙමු. මැතිවරණයේ තුල ව්‍යවස්ථානුකූල වෙහි වගකීම තියෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට. මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳ තීන්දුවක් දෙයි. ඒක ඒ ව්‍යවස්ථාමේ දීලා තීන්දුව දිහා අපි බලාගෙනමු. අපට අද තිබුණු ප්‍රධාන කාරණාව කොරෝනා වසංගතයේ විසඳීම දෙවෙනි කාරණාව ආර්ථික ප්‍රශ්න විසඳීමයි කියලායි මම හිතන්නේ. ඉදිරි දින කිහිපෙදී වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. ඒ අපකල විමසීමකදී දිවයිනේ මේ දිනවල බොහෝ විට වර්ෂාපතනයේ තියෙන්නේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වෙනවා. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ පසුව එම වැසි දිවයිනේ අනිකුත් ප්‍රදේශ දක්වා පැතිරලා යනවා. එතන මේ තත්ත්වය යටතේ මේ වර්ෂාපතනයේ තියෙන විශේෂත්වය තමා తాවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු වවුනියා මන්නාරම උතුරු මැද වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ අතර ඊයේ දින කුරුණෑගල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග හමාගිය සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස ගණනාවකට හානි සිදුව තිබෙනවා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපොළොගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මීගල්ගම සහ අලුත්ගම් තියාගම ප්‍රදේශයේ නිවාස කිහිපයකටද අධික වර්ෂාවත් සමග හමාගිය සුළඟින් දැඩි හානි සිදුව තිබෙනවා. විශාල ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් දඹුත්තේ ගම නගරයේ සහ දඹුත්තේ ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ජනයා ගැවසෙන ස්ථානික විස බීජ හරණය සිදු කළ හැකි උපකරණයක් දඹුත්තේ ගම වැලියාය ප්‍රදේශයේ තරුණින් දෙදෙනෙකු විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මැදම පළාත් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබහර ගැනීමේ අනතුරුව මහානායක හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණියා. වසනක් පමණ වයස ඇති හඳුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. මෙම හඳුන් දිවි පැටවා එම මාර්ගයේ වාහනයක ගැටී මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලවිසලක් වෙත ඇතුළු වී එහි මත්පැන් සොරකම් කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ අඹගමුව සෙල්ලිපියට ඉහළින් වූ ගලක් මත නැග අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ මහතා විසින් රතන සූත්‍ර සජ්ජහනයක් සිදු කර තිබෙනවා. වවුනියාව බහරතිපුරම් ප්‍රදේශයේදී ජලනල එලීමට කැපූ වලකට වැටීමෙන් ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බහරතිපුරම් ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකිරීමේ වරද මත බදුල්ල ළඟම ප්‍රාදේශීය කාර්යාලයේ ආපන ශාලාවක් වසා දැමීමට බදුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sethenews.lk අපගේ වෙබ් අඩවියට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.